ලෝකයේ මිලාදික බල්ලන් විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්න බව ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ එම බල්ලන් විශේෂ වලිනුත් මිලාදිකම විශේෂ අට ගැන සහ එසේ වීමට හේතු. අංක 8 ඇෆ්ගන් හවුන්. ඇෆ්ගන් හවුන් කියන බල්ලන් විශේෂය ඇෆ්ගනිස්තානයේ කඳු ආශ්‍රිතව තමයි පැවතගෙන එන්නේ. ඉතාමත් ලස්සන බල්ලන් විශේෂයක් වන මේ ඇෆ්ගන් හවුන් ලස්සනට පිහිටි බූල් සහ රවුන් නැට්ටක් ලැබී තිබෙනවා. නමුත් මෙම සතුන්ගේ බූල් දිනපතාම පීරීමට සිදු වෙනවා. මොකද එම බූල් ඉතාමත් ඉක්මනින් අවුල් වෙන නිසා. මේ ඇෆ්ගන් හවුන් කියන විශේෂය අවුරුදු 10ක් 14ක් පමණ කාර්යයක් ජීවත් වෙනවා. මොවුන් ඉක්මනින් රෝගවලට ගොදුරු වෙන නිසා මාසයකට සැලකිය යුතු මුදලක් මේ සතුන්ට වියදම් කිරීමට සිදු වෙනවා. ඇෆ්ගන් හවුන් වර්ගයේ බල්ලෙක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වෙනවා. අංක 7 පේරෝ හවුන්. මෝල්ටානු භාෂාවෙන් රැබිට් ඩොග් ලෙස හඳුන්වන මෙම බල්ලන් විශේෂය වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ මෝල්ටා දූපත්වල හාවන් දඩයම් කිරීමටයි. මෙම පේරෝ හවුන් බල්ලන් ඉතාමත් බුද්ධිමත් සහ ක්‍රියාශීලී බල්ලන් විශේෂයක් වනවා. මෙම බල්ලන් කිලෝ 20ත් 25ත් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඒ වගේම මෙම සතුන් අවුරුදු 11ත් 14ත් වගේ කාලයක් ජීවත් වෙනවා. මෙම සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. මෙම සතුන්ට මානසික ආතතිය, ආහාර දිරවීමේ අපහසුතා සහ ස්නායු ආබාධ ඇති විය හැකි. ඒ වගේම මෙම බල්ලන් ඉතාමත් පක්ෂපාතී බල්ලන් විශේෂයක්. පේරෝ හවුන් කෙනෙක්ගේ මිල රුපියල් ලක්ෂ 28ක් පමණ වෙනවා. අංක 6 ඩෝගෝ ආජන්ටිනෝ. ඩෝගෝ ආජන්ටිනෝ බල්ලන් දඩයම් බල්ලන් විශේෂයක් ලෙසයි ඈත අතීතයේදී භාවිතා කර තිබෙන්නේ. මෙයට හේතුව මොවුන්ට ඉතා ශක්තිමත් ශරීරයක් හිමි වී තිබීමයි. මොවුන්ගේ මෙම ශක්තිමත් ශරීරය නිසාම මොවුන් වැඩි වශයෙන් වල්ලූරන් දඩයම් කිරීමට භාවිතා කර තිබෙනවා. මෙම බල්ලන් භයානක නිසාම මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේ සහ නිව්යෝක් සිටි එකේ මෙම බල්ලන් ඇති කිරීම තහනම් කර තිබෙනවා. මොවුන් සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 14ත් අතර කාලයක් ජීවත් වෙනවා. මෙම බල්ලන්ටත් බෙහෙත් සඳහා සැලකිය යුතු මුදලක් මාසකට වැය වෙනවා. මෙම බල්ලෙකුගේ මිල රුපියල් ලක්ෂ 30ක් පමණ වෙනවා. අංක 5 කැනේඩියන් එස්කිමෝ. මෙම බල්ලන් විශේෂය ලෝකයේ සිටින දුර්ලභ ගණයේ බල්ලන් විශේෂයක්. 2018 වර්ෂයේදී කරන ලද ගණනය කිරීමකට අනුව හඳුනාගෙන තියෙනවා එම බල්ලන් මුළු ලෝකයේතම 300ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. එයට හේතුව මෙම බල්ලන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බල්ලන් විශේෂයක්. මීට වසර දහසකට පමණ පෙර සයිබීරියාවේ සිට ගෙන්වා ඇති මෙම බල්ලන් ගහණය 1960 වර්ෂයේ සිට අඩු වීමට පටන්ගෙන තිබෙනවා. එයට හේතු වෙලා තියෙන්නේ හිම මත ගමන් කරන වාහනවල වැඩිවීම සහ කැනේඩියානු පොලිසිය විසින් කරන ලද බල්ලන් මරා දැමීම. මෙම සත්වයින් 20,000ක් පමණ කැනේඩියානු පොලිසිය විසින් ඝාතනය කර තිබෙනවා. මෙම බල්ලන් ළමයි සිටින පවුල්වල ඇති කිරීම නම් එච්චර නුවණට හුරු ක්‍රියාවක් නෙමෙයි. කැනේඩියන් ස්කිමෝ බල්ලන් රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනාකමක් වෙනවා. අංක 4 ටිබෙටන් මෑස්ටිෆ්. ඉතා විශාල බල්ලන් විශේෂයක් වන ටිබෙටන් මෑස්ටිෆ් බල්ලන් ඈත අතීතයේදී යොදාගෙන තිබෙන්නේ බැටළුවන් වුර්කේන් වැනි විලෝපිතයින්ගෙන් ආරක්ෂා කර ගැනීමට. මෙම මැස්ටිෆ් බල්ලන් කිලෝ 75ක පමණ ප්‍රමාණයකට විශාල වෙනවා. මෙම බල්ලන් අවදානමක් දැනුණු විගස ඔහුගේ භාරකාරයව ආරක්ෂා කිරීමට පෙළඹෙනවා. මෙම බල්ලන් අනෙක් බල්ලන්ට වඩා සෞඛ්‍ය සම්පන්න බල්ලන් විශේෂයක්. ටිබෙටන් මැස්ටිෆ් බල්ලෙකු ලංකාවේ මුදලින් ලක්ෂ 37ක් පමණ වෙනවා. අංක 3 චව්චව්. උතුරු චීන සම්භවයක් සහිත මෙම බල්ලන් ලෝකයේ සිටින පැරණිම සහ දුර්ලභම බල්ලන් විශේෂයක් වෙනවා. මෙම බල්ලන් සැලකිය යුතු ප්‍රමාණයකට ඇවිද්දවීමට අවශ්‍යයි.
මෙම බල්ලන් උපතින්ම මුරණ්ඩු බල්ලන් විශේෂයක් වෙනවා. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 8ත් 12ත් අතර කාලයක් වෙනවා. මෙම බල්ලන්ගේ ජීවිත කාලයේ පශු වෛද්‍ය බිල් ආහාර සඳහා සහ තවත් පහසුකම් වලට මෙම බල්ලන්ගේ ජීවිත කාලයේ පශු වෛද්‍ය බිල් ආහාර බෙහෙත් සහ මෙම බල්ලන් මිලදී ගැනීම යන සියලුම දේවල් සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වියදම් කිරීමට සිදු වෙනවා. අංක 2 ලෝචෙන් මෙම බල්ලන්ව ලිටල් ලයන් ඩොග් ලෙසත් හඳුන්වනවා. මෙම බල්ලන් යුරෝපයේ අවුරුදු 500ක පමණ සිට ප්‍රචලිත වෙන්න පටන් අරගෙන තියෙනවා. ලෝචෙන් බල්ලන්ගේ නිජ බිම ප්‍රංශයයි. ලෝකයටම මෙම බල්ලන් 300ක් සිටින බවයි වාර්තා වන්නේ. මෙම බල්ලන් විශේෂය ඉතාමත් සුරතල් සහ ක්‍රියාශීලී බල්ලන් විශේෂයක්. ඒ වගේම මෙම බල්ලන් විශේෂය ඉතාමත් සෞඛ්‍ය සම්පන්න බල්ලන් විශේෂයක්. මොවුන් සාමාන්‍යයෙන් අවුරුදු 13ත් 15ත් අතර කාලයක් ජීවත් වෙනවා. මෙම බල්ලෙකු රුපියල් ලක්ෂ 44ක් පමණ වෙනවා. අංක 1 සමෝයඩ්. සමෝයඩ් බල්ලන්ගේ නිජ බිම සර්බියාවයි. මෙම බල්ලන්ට දිගු දුරක් දිවීමේ හැකියාවද තියෙනවා. ඒ වගේම මෙම බල්ලන් ඉතාමත් සමාජශීලී බල්ලන් විශේෂයක්. මෙම බල්ලන්ට ඇතිවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට තා විශාල මුදලක් වැය වෙනවා. මෙම බල්ලෙකු ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 52ක් පමණ වෙනවා. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් අපේ යාළුවෝ හැමෝටම.